අයිබුවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ උණුසුම් පුවත් වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ අප ප්‍රවෘත්ති විකාශය ආරම්භයේදීම විශේෂ ප්‍රවෘත්තියක් ලැබෙමින් පවතන මේ ප්‍රවෘත්තිය ඔබ වෙත ඉතා ඉක්මනින් ගෙන එන්නට අප දැන් සූදානම් කොටිකාවත්ත සුසාන භූමියේ ආදාහනාගාරයේ ගෑස් නලයක පිපිරීමක් සිදු වී ඇති බවට අපට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා කොටිකාවත්ත සුසාන භූමියේ ආදාහනාගාරයේ ගෑස් නලයක පිපිරීමක් සිදුව තිබෙනවා එම පිපිරීමෙන් පුද්ගලින් 8 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවටත් මේ වන විට තුවාල ලැබුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ ආදාහන කටයුත්තක් සිදුවෙමින් පවතින අතරතුර මෙම පිපිරීම සිදු වී ඇති බවයි අපිට දැන් මෙහි දර්ශන ලැබෙමින් පවතින අපසෝදානම් එම දර්ශන වෙත යොමු වන්නට ඔබ මේ දැන් දකින්නේ කොටිකාවත්ත සුසාන භූමියේ ආදාහනාගාරයේ ගෑස් නල පිපිරීමක් සිදු වුණා ගෑස් නල පිපිරීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවට අපට තොරතුරු වාර්තා වෙනවා මීට ටික වෙලාවකට පෙරයි මෙම පිපිරීම සිදුව තිබෙන්නේ ගෑස් නල පිපිරීමෙන් ආදාහනාගාරයේ ආදාහන කටයුත්තක් සිදු කරමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලැබුවා ඔවුන් වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට මේ වන විට පියවරගෙන තිබෙනවා ඔබ දැන් දකින්නේ කොටිකාවත්ත සුසාන භූමියේ ආදාහනාගාරය එම ආදාහනාගාරයේ ගෑස් නලයකයි අද පස්වරුවේ පිපිරීමක් සිදු වුණේ ඉන්තුවල් ලැබූ 8 දිනකෝ පමණ මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා ඔවුන් පිලිස්සුම් තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා ප්‍රවෘත්තිකාශයේ ආරම්භයේදීම විශේෂ ප්‍රවෘත්තියක් වෙතයි අප යමුනේ දැන් සූදානම් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සිරස්තල වෙත යොමු වන්නට මාතර හෝටලයක රැඳී සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා හෝටලේ කාර්ය මණ්ඩලයේ 24 දෙනෙකු නිරෝධායනයට ආසාදිතයාගේ සමීපතමින් දෙදෙනෙක් මාතර නගරයේ සැරිසරා ඇති බවට තොරතුරු ආසාදිතයාගේ ආශ්‍රිතින් සෙවීමේ කටයුතු අඛණ්ඩව විසිවන සංශෝධනයේට එරෙහිව අදත් පෙත්සම් 6ක් සමස්ත පෙත්සම් සංඛ්‍යාව 12 දක්වා ඉහළට ගිනිගත් නිව් ඩයිමන්ඩ් නෞකාවට අයත් ක්‍රිකට් සමාගමෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 340 කවන්දියක් නීතිපති තවත් මිලියන 100ක් ඉල්ලයි ආංශික අධීක්ෂණ කාර්ක සභා අත්විටුවීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි කතානායකවරයාට එරෙහිව විපක්ෂයෙන් දැඩි විරෝධය අපරාධ රැසකට සම්බන්ධ කුඩු රෝහා ඉන්දියාවට පලා යාමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි පහරින් මරුට අලුත්ම දාහ අගමැතිට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මාතර ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි රුසියානු ජාතිකයෙකුට COVID-19 වෛරසය ආසාදින වී ඇති බව තහවුරු වී තිබෙනවා ඒ අනුව එම හෝටලයේ සේවය කළ සේවකයන් 24 දෙනෙකු ඇතුළු පිරිසක් නිරෝධායන සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යාංශය කටයුතු කර තිබෙන්නේ මාතර පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවතින් ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට COVID-19 වෛරසය ආසාදින වී ඇති බව තහවුරු වී තිබෙනවා පසුකේ 13 වනදා අදාළ පුද්ගලයා ඇතුළු රුසියානු ජාතිකයින් 15 දෙනෙකු මත්තල ගුවන්තොටුපළින් මෙරටට පැමිණ ඇති අතර ඔවුන් පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයකයි නවතින් ගෙන තිබුණේ අදාළ පිරිස අද දින මෙරටින් යලිත් පිටව යාමට නියමිතව තිබූ හේයින් පසුකේදා මාතර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එම වාර්තා මගින් තහවුරු වී ඇත්තේ අදාළ පිරිසෙන් එක් අයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවයි
එත් සමග අදාළ ආසාදිත පුද්ගලයා හම්පන්තොට මහරෝහලේ COVID-19 වෛරස් රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන ඒකකයට ඇතුළත් කර තිබෙනවා. එම සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩල සමාජිකින් 24 දිනක නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කළ බවයි මාතර දිස්ත්‍රික් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපාලි කරුණාරත්න මහතා සිය තපකල විමසීමකදී සඳහන් කළේ. අදාළ ආසාදිත පුද්ගලයා සමග සිටි රුසියානු ජාතිකයින් තිදෙනෙකු මාතර නගරයේ සුපිරි වෙළඳසැල් කිහිපයක සංචාරය කර ඇති බව තහවුරු වී තිබෙනවා. ඇත්තටම මාතර නගරයේ සංචාරය කිරීමක් සිදු වෙලා නැහැ. ප්‍රවාහණය කරපු වෑන් රථයක් හා ත්‍රී රෝද රථයකින් ප්‍රදේශයේ තියෙන සුපිරි වෙළඳසැල් දෙකකට සංචාරය කරපු දෙයක් තමයි අපිට දැනගන්නට ලැබුණේ. තුන් දෙනෙක් තමයි මේ විදියට ගිහිල්ලා තියෙන්නේ. ඒ කොවිඩ් 19 ආසාදිත රෝගියා ඇත්තටම ගිහිල්ලා නැහැ කියන එක තමයි ආරංචි මාර්ග. නමුත් අපි ආරංචි මාර්ග ගැන නැතුව අපි සැකේ වාසී අපේ පැත්තට හරවගෙන අපි සියලු දෙනා නිරෝධායනය කිරීමට භාජනය කළා. එයාලා කන්ටැක්ට්ස් අපි ඔක්කොම අයිඩෙන්ටිෆයි කළා මේ වෙනකොට ප්‍රියවර අරගෙන තියෙනවා. ඒ අනුව එම ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පුත්කලින් සිය දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා. අදාළ රුසියානු ජාතිකයා සමග සිටි අනෙක් රුසියානු ජාතිකයින් 14 දෙනා නැවතත් මත්තල ගුවන්තොට වලින් සිය රට බලා පිටත්ව ගොස් තිබෙනවා. මේ අතර මෙම සිදුවීම පිළිබඳව වාර්තා වීමන් සමග එම ප්‍රදේශයේ පිහිටි පාසල්වල ඉගෙනුම ලබන පාසල් දරුවන් වහාම පාසලින් රැගෙන යාමටයි දෙමාපියන් කටයුතු කළේ. මෙතනදී ඊයේ සිද්ධ වුණේ මාතර ප්‍රදේශයේ එවගේ නිරෝධායන වෙමින් සිටපු කණ්ඩායමකට රුසියා විසින් පැමිණි ගුවන් සමාගම ගුවන් යානයක හිටපු කාර්ය මණ්ඩලයේ එක්කෙනෙක්ට COVID-19 රෝගී ආසාදනය වෙලයි කියලා තහවුරු වුණා. ඉතින් ඒ සමගම අපි සාමාන්‍යයෙන් කරන්නේ ඕනම අවස්ථාවක මේ වගේ රෝගීන් වාර්තා වුණාම නිරෝධායන මධ්‍යස්ථානයක සිටියත් අපි විශ්ලේෂණයක් කරනවා, අපි ගැඹුරින් අධ්‍යයනය කරනවා ඒ කොයිතරම් දුරකට නිරෝධායන පිළිබඳව ක්‍රමවේදයන් පාවිච්චි කරලා තියෙනවද යම් කිසි විදියකින් අපේ සමාජයට එතනින් ගැටලුවක් ඇති වෙන විදිහේ ක්‍රියාකාරීකමක් අඳුනා ගන්න පුළුවන් වුණා. මේ හෝටලේ කාර්ය මණ්ඩලය සාමාන්‍යයෙන් ඒ වගේ කාර්ය මණ්ඩලය ගෙදර නොගසින් ඒ හෝටලේම නිරෝධායන කාලය තුලදී ඉන්න ඕන. ඉඳලා ඒ නිරෝධායන වෙන පිරිස ගියාට පස්සේ එහෙම නැත්නම් තමුන් ගෙදර යන්න කලින් සුමාන දෙකක් නිරෝධායන වෙලා තමයි යන්න ඕනේ. එසේ නොමැතිව ඒ කාර්ය මණ්ඩලයේ සමහර පිරිස ගෙදර ගිය බව අපිට වාර්තා වුණා. ඒ නිසා අපි ඔවුන්වත් සහ ඔවුන්ගේ පවුල්වල අයවත් නිරෝධායනය කරන්න අපි කටයුතු කළා. ඒ වගේම අපි නැවත වතාවක් කාර්ය මණ්ඩලයේ අවශ්‍ය PCR පරීක්ෂණ ඒ වගේම ඒ නිරෝධායනය කරන පවුල්වල අයගේ PCR පරීක්ෂණ කරලා කොතරම් දුරට ඔවුන්ට ඒ රෝගය පිළිබඳ අවධානමක් තියෙනවද කියන එක අඳුනා ගැනීමට කටයුතු කරමින් පවතිනවා. මේ හෝටලේ ඉන්න කාර්ය මණ්ඩලය නිසි පරිදි තමුන්ට සෞඛ්‍ය ආරක්ෂිතව තියෙන ආරක්ෂිත ඇඳුම් පැළඳගෙන තමයි කටයුතු කරන්න ඕනේ. අපි ඒවා අධ්‍යයනය කිරීමේදී එතනින් ඔබට ගිහිල්ලා ඔවුන් ගෙදරත් ගිහින් තිබුණා. ඉතින් ඒක නිසා තමයි මේ විදියට අපි නිරෝධායන ක්‍රියාවලියක් අපි නැවතත් පටන් ගත්තේ. ඒක වෘත අවධානම තියෙනවද කියන එක බලන්න වෙන්නේ ඒ PCR පරීක්ෂණ කිරීමෙන් පස්සේ තමයි. ප්‍රබල අපරාධ කල්ලි සමාජිකයෙකු වන දේවමුනි රෝහණ හැරල්ද සිල්වා හෙවත් කුඩු රොහා අද අලුයම පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුකින් ජීවිතක්ෂයට පත් වුණා. එම පොත ඇතුළු ආරක්ෂකාංශ විසින් සිදු කළ මෙහෙයුම් කිහිපයක් පිළිබඳවයි දැන් තොරතුරු. ප්‍රබල අපරාධ කල්ලි සමාජිකයෙකු වන දේවමුනි රෝහණ හැරල්ද සිල්වා හෙවත් කුඩු රොහා නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් අදාළුවම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මීගමුව කොච්චිකඩේ කම්මල්තොට මොයකට දක්වා දිවෙන මාර්ගයේ පිහිටි හෝටල් සංකීර්ණයකට යාබද ඉඩමකදී මෙම වෙඩි හුවමාරුව සිදු වී තිබෙනවා.
මෙමා අපරාධ කල්ලි සමාජිකයා ඉන්දියාවට පලා යාමට උත්සාහ දරා ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී ඇති අතර ඉන් අනතුරුවයි පොලිසිය අදාළ ස්ථානයට පැමිණ ඇත්තේ සැකකරු විසින් පොලිසියට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිසිය විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී මොහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ අනතුරුව සිදු කළ සෝදිසි කිරීම වලදී සැකකරු සතුව තිබූ T56 ගිනි අවියක් සහ කුඩා පිස්තෝලයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා හෙරොයින් මාත්‍රාව්‍ය පැකට් දෙකක් සමග අත්අඩංගුවටගත් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම වලින් අනතුරුව ත්‍රිරෝද රථයකින් මාත්‍රාව්‍ය බෙදා හැරීමේ ජාවාරමක නියුතුව සිටි නුගේගොඩ තලපත් පිටිය ප්‍රදේශයේ 34 හැවිරිදි කාන්තාවක් එහි රියදුරු සමග හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී ලක්ෂ 5කට ආසන්න මත්කුඩු සමග ජංගම දුරකථන 7ක්, සිම් කාඩ් පත් 14ක් සහ ස්වයංක්‍රීය ටෙලර් කාඩ් පත් 4ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අද පෙරවරුවේ අලුත්ගම පොලිසිය දූෂණ මර්ධනාංශයට ලද තොරතුරක් මත ශ්‍රීපති මාවතේ නිවසක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා ග්‍රෑම් 15ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරාදිනිය පොලිස් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සිදු කළ බැටලීමකින් ගංජා පැල 38ක් සමග අදාළ වගාව පවත්වාගෙන ගිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වේයන්ගොඩ මුද්දරගම ප්‍රදේශයේ භූගත ගබඩාවක පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරයක් පල්ලිවිල පොලිසිය විසින් බටලා තිබෙනවා. ලද තොරතුරක් මත කෑගල්ල කොට්ටාස විශේෂ අපරාධ විමර්ශන අංශය කෑගල්ල කරුණුපන දියගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ආමි සම්පත්‍ර අයත් බවට සැක කරන ඇමරිකාවේ නිෂ්පාදිත රිවෝල්වරයක් සහ උණ්ඩ හතරක් සොයාගෙන තිබෙනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. එෙහිදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්න කිහිපයකදී මෙන්ම 27-2 ස්ථාවර නියෝග යටතේ යොමු කරන ලද පැනයක නීති තත්වයක් හමුවේ කථානායකවරයා විසින් අදාළ ප්‍රශ්නය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා නොදීම හමුවේ කථානායකවරයාට විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. නෑ මම කියනක පොඩ අහන් ඉන්නකෝ මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඔක්කොම කිරනවට මම කැමති හරිද කිසිම අවුලක් නැ ඉක්මන් කරන්න මම ආන්නේ දැන් මට මේකට කියන්නකෝ මේ තුනට ඉවර කරන දිනයක් කියන්න පුළුවන්ද එතුමා ඔක අවසන් කර දින අපිට කියන්න තිබුණා අවුරුදු පහේ තමුන්නාසලේකට ප්‍රතිපාදන අනුමත කරගත්තා තමුන්නාසලා කොළොන්නාවට කරපු දෙයක් නැ තමුන්නාසේ තමුන්නාසේ ගැන කතා කර ඉතිවස කිසිම ප්‍රතිපාදනයක් අනුමත වෙලා නැ තමුන්නාසලා ගැබෙද දැන් අපි ප්‍රතිපාදනයක් කරනවා කරන පිළිවෙලක් මම කිව්වා මට තේරුම් ගන්න බැරි තමුන්නාසලා අවුරුදු පහ කොළොන්නාව කරලා ඇයි මේ කිසිදයක් කරගන්න බැරි වුණේ सरल प्रश्न प्रतिपादन अनुमत दिनवा ප්‍රතිපාදන අනුමත වෙලා නැහැ. සභාවේ ඉන්නවා විවිධ විදිහට විවිධ වෘත්තීන් කරලා විවිධ ආකාරයෙන් පාර්ලිමේන්තුවට ආපු අය. චාමර සම්පත් දසනායක කියන්නේ බිම් මට්ටමේ ඉඳන් පාදේශ සභාවේ ඉඳලා පළාතේ මහමෙතිවලා පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. වැඩේ කාර්යය කියලා එහෙම බයින්න හොඳ නැහැ මිනිස්සුන්ට. ඊට ප්‍රශ්නයක් නැහැ ඔබතුමා. ඒකයි චෝදනා කරන්න එපා මිනිස්සු. ඊට ප්‍රශ්නයක් නැහැ. අපි දැක්කා පෙරේදා දිනේ සිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන වෙලාවේ විශේෂයෙන් විපක්ෂ නායකතුමා කතා කරන අවස්ථාවේ. එතුමාට මයික් එක දීලා තිබුණා. නමුත් කැමරාව එතුමා වෙත යොමු වෙලා තිබුණේ නැහැ. හැබැයි ශාන්සි මිසිගේ මැතුමා කතා කරද්දී දෙන මයික් එක සහ කැමරාව යොමු වෙලා තිබුණා. කබීර් රෂීම් මැතුමා කතා කරද්දී කැමරාව මයික් එක යොමු වෙලා තිබුණා. මේ සම්බන්ධව ඔබතුමා හොයලා බලලා මේ සභාව දනුවත් කරන්න මොකද්ද විපක්ෂයට කැමරාව නොදෙන්නත් ආණ්ඩු පක්ෂයට කැමරාව දෙන්නත් හේතුව මොකද අපි ආණ්ඩුවත් විපක්ෂයත් අතර වෙන්නේ ඒක ප්‍රශ්න මම දන්නවා. ඔබතුමා ඔබතුමා අපේ මෙතන ගහ ගන්නකොට මරා ගන්නකොට මිරිස් කුඩු ගහනකොට ඔතන පුටුවට මුත්‍රා දානකොට වතුර හල්නකොට ඒක හරි. එතකොට මයික් එක දීලා කියලා මේ කලබල අවස්ථාවක් ඉදිරියට ඒකද ඔබතුමාලා ඔබතුමාලා ඉඳගෙන සාමකාමීව රැසීමට සහභාගී වෙන්න කැමරාව ඕනේ තරම් වෙලාව දෙනවා. මෝටර් බයිසිකල් ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම හේතුවෙන් සාමාන්‍ය ජනතාව මෙන්ම රජයේ හා පෞද්ගලික අංශයේ සේවකින් ආනයන සමාගම් සේවකින් අලෙවි නියෝජිතින් හා ඔවුන්ගේ යැපෙන්නන් අන්ත අසරණ භාවයට පත්ව ඇති බව රජයේ පිළිගන්නවාද? දේශීය වශයෙන් මෝටර් බයිසිකල් නිෂ්පාදනය
පාලනය කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් රජයේ සතුව තිබේද විදේශ විනිමය අනුපාතයට දැඩි පීඩනයක් එකවර ඇති නොවන ආකාරයෙන් සාදේශීය ආර්ථිකයේ නැවත සවිබල ගැන්වීමේ ක්‍රමෝපාදයන්ට යටත්ව මෙම ආනයන සීමා කිරීමෙන් වරින් වර සීමා කිරීම වරින් වර ලිහිල් කිරීමට රජය පීවර ගෙන ඇති බව සංශෝධිත ගැසට් නිවේදන මගින් සනාථ කෙරේ සිදුකර ඇති මෙම ආනයන සීමාවන් ඉදිරියේදී දේශීය ආර්ථිකය රැකගැනීමේදී ක්‍රමෝපායන්ට යටත්ව ලිහිල් කළ යුතු බව රජය පිළිගනු ඇත මෙ අතර ස්ථාවර නියෝග 27 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී පොන්නම්බල මහතා විසින් යොමු කරන ලද පැනයක ඇති වූ නීති ප්‍රශ්නයක් හේතුවෙන් අදාළ ප්‍රශ්නය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කතානායකවරයා අවස්ථාව ලබා නොදීම හමුවේ කතානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වාද විවාද ඇති වුණා ආණ්ඩුව දකුණු පැත්තේ වාඩි වෙලා ඉන්නෝ විපක්ෂය වම් පැත්තේ වාඩි වෙලා ඉන්නෝ කතානායක පුටුව හරි මැද තිබෙන හැබැයි ඔබතුමා දකුණට බරව වාඩි වෙලා ඉන්නෝ දැන් මේ සම්ප්‍රදාය ඔබතුමා නතර කරන්න අරුණාතර පක්ෂ නායකයෙකුට 27-2 යටතේ ප්‍රශ්නයක් විමසීමට තිබෙන අවස්ථාව පෙරගන්න එපා අත්නොමතික යම් ඒකාධිපති ස්වභාවයකින් මෙම නියෝගය ලබා දීම පිළිබඳ මම කනගාටු වෙනවා පක්ෂ නායක රැස්වීමේදී විරුද්ධ පක්ෂ නායකතුමාට හිමි අයිතිය පිළිබඳ අපි සාකච්ඡා කරා ඒ ගැන අපි හෙට සාකච්ඡා කරන්න පුළුවන් නමුත් ලැබෙන අවස්ථාව කීයක්ද කියන දේ ගැන පසුගිය කාලේ සිය පාර්ලිමේන්තුවේ අපිට ඒ අවස්ථාව ලබා දුන්නේ නැහැ නෑ 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 ඉතින් කියන්න පුළුවන් ඕනකම නෑ එහෙම සීමාවක් පනවන්නට මේ ස්ථාවර නියෝගවල කිසිසේත්ම සඳහන් කළේ නෑ හැබැයි ඔබතුමා කිව්වේ ස්ථාවර නියෝගවල 91 සීමා කරනවා කියලා එහෙම කොහොමද සීමා කරන්නේ මේ ස්ථාවර නියෝගවල කිසිම තැනක කියලා නෑ ඔබතුමාට අභිමතයක් තිබෙනවයි කියලා 27-2 ප්‍රශ්න සීමා කරන්නේ මේ සභාවේ හැම පාර්ශවයකටම තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හකුලන්න එපා මන්ත්‍රීවරුන්ට තිබෙන ඒ වරප්‍රසාද කෙලසන්න එපා ඔබතුමා අද මේ ලබා දෙන ලද නියෝගයේ නම් ඉතාම පක්ෂපාති you are misleading this house when you say that it is self explanatory because I have never said that a matter is being adjudicated my point is that it has been finished I ask you to adjourn house to call for a party leaders meeting because this is a matter of utmost public importance to call for a party leaders meeting immediately and let the party leaders then decide I am the person to whom that written submission should have been sent I am the person to whom you should have sent it but you never sent it I went to the secretary general's office in the morning and he very casually mentioned to me that it's been ruled out of order you should have contacted me if you are going to rule and you should have sent it to me what is going on there was no decision to restrict party leaders from raising questions of public importance under 27(2) in fact in the last parliament although he was just one member of his party honorable Douglas Devananda raised it every day and there was no restriction on that He has a right to make it. There is nothing sub judice about this. Magistrates all over the country have made prohibitory order. That's over. Garu katharayage thubuni obutubage niyoge naduwa gena sadan enawa. Ape ponnambala mettuba kiyana vidire naduwa awasan wela. Awasan wetche nadu gena katha karanna puluwan. Usaviye idire naduwa ahana ona thabe katha karanna beri. Dan man dana me kaun me upades kawuru dunnada kiyala. Upades denaya daraganna ona hari upades denna naduwa awasan. Ekay metuwa kiyanne. Anu denawane. Tabewinma obutumage thiranath garu mantri tumange පිලිබඳ ආදාසුත් අතර පරස්පරයක් තිබෙන්න පුළුවන්. මෙය කෙලවරක් නැතුව ඔබතුමාගේ තීරණය ගැන විවාදයකට මෙය ගෙන යාම අවසාන වශයෙන් මේ සභාවේ කාලය ගැනීමක් ප්‍රධාන කටයුතු පැත්තක තිබෙලා. නම් ඔබතුමාලා කියන පක්ෂ නායක රැස්වීම සාකච්ඡා කරන්න ගියා. ඒක අදාළ නැහැ. ඔබතුමා දැන්වත් පිළියාරම් දෙනවා ඔබ පක්ෂ නායකයෙක් කියලා. පක්ෂ නායකයෝ අයිතිය තමයි 27-2 ප්‍රශ්න ඇසීම. ඒ අයිතිය දෙන්න කියලා අපි කියන්නේ. මෙතුමාම කිව්වා මෙතුමා දීලා දෙන ස්ටේට්මන්ට් එකේ එහෙම දෙයක් තියෙනවා නම් එතුමා ඒක ඉවත් කරලා කතා කරන්න සූදානම් කියලා. නෑ නෑ you said it. ඔබතුමා කිව්වා. එතුමා කිව්වා. එතුමාම පිළිගත්තා. ඒ නිසා ඔබතුමාගේ නියෝගය පිළිගන්න ගරගෙ ඔබතුමාට තීන්දුවක් ගන්න පුළුවන්. නැවත වාරයක් මේ සම්බන්ධව එතුමාට නැවත වාරයක් කියවන්න පුළුවන්. ඒක ඇල්ල නැතුව. මේක හොද හොද මඩේ දානවා වගේ එළින කතා කරලා ඉවර වෙන්නේ නෑ. හැබැයි මේ දැන් කරපු ප්‍රකාශනයේ පිළිබඳව ඔබතුමාගේ තීන්දුව අවසානාත්මකයි. ගරු කතානායකතුමා විසින් තීරණයක් ලබා දීලා තියෙනවා මේ සම්බන්ධ. ඒක අවසානාත්මකයි. මෙතන ඇවිල්ලා ඔබතුමාට අභියෝග කරලා ආව තීන්දුව වැරදි කියලා කියනවා නම් ඔබතුමා ඒක බලන් නැතුව නැවත වාරාවක් අධ්‍යයනය කරන්න නැතුව මේ වෙලාවෙදිම තීරණයක් ගන්න හැකියාවක් නැහැ. ගිනිගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දියක් ගෙවීම සඳහා රුපියල් මිලියන 340ක මුදලක් ලබා දෙන ලෙසට කළ ඉල්ලීමට අනුව නෞකා හිමි සමාගම විසින් ඊට ඒකකතාවය පළ කර තිබෙනවා. මේ අතර අද දින දක්වා නෞකාවට ලබා දුන් සේවා සම්බන්ධයෙන් තවත් රුපියල් මිලියන 100ක මුදලක් ලබා දෙන ලෙසටද නීතිපතිවරයා විසින් නෞකා සමාගමට දැනුම් දී තිබෙනවා.
පසුගියදා ගිනි ගැනීමකට ලක් වූ MT New Diamond නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහත් පරිශ්‍රමයක් දරනු ලැබුවා. එම පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස ගින්න නිව දැමීමට කටයුතු කළ අතර ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන වලට මූලික වන්දියක් ලෙස රුපියල් මිලියන 340ක් ශ්‍රී ලංකා රාජ්‍යයට ලබා දීමට නැවේ හිමිකාරීත්වය දරන ග්‍රීක සමාගම තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් නීතිපතිවරයා විසින් තවත් රුපියල් මිලියන 100ක් එම සමාගමෙන් වන්දි ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුව මෙරට ගෙවීමට සිදුවන සමස්ත මුදල වන්නේ රුපියල් මිලියන 440ක්. ඒ පිළිබඳව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂා රාජයරත්න මෙනවිය මෙලෙස අදහස් පළ කළා. ගරු නීතිපතිතුමා විසින් MT New Diamond බොරතෙල් නෞකාවේ සිදු ගින්නට අදාළව රජයේ පාර්ශවයන් විසින් නෞකාවට සේවා සැපයීම වෙනුවෙන් අයවිය යුතු රුපියල් මිලියන 340ක අතුරු ඉල්ලීම සම්බන්ධයෙන් වූ ඉල්ලීම සම්පූර්ණ වශයෙන් පියවීමට නැවේ අයිතිකරුවන් එකගත්වය පළ කර තිබෙනවා. තවද රජයේ පාර්ශවයන් විසින් අද දින දක්වා නෞකාවට ලබා දුන් සේවා සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 100කට අධික වියදම් වලට අදාළ වූ අවසන් ඉල්ලීම ගරු නීතිපතිතුමා විසින් නෞකාවේ අයිතිකරුවන් සහ අනෙකුත් අදාළ පාර්ශව කරුවන් වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එකී සම්පූර්ණ මුදල් වියදම රුපියල් මිලියන 440ක් බව සඳහන් කර තිබෙනවා. තවද සමුද්‍රීය පරිසරයට සිදු වූ සමුද්‍ර දූෂණය සම්බන්ධයෙන් නීපා ආයතනයේ මූලිකත්වයෙන් දිවයිනේ ප්‍රධාන විශ්වවිද්‍යාල පහක් සහ නාරා ආයතනයත් නීපා ආයතනයේත් විශේෂඥයින් විසින් පිළියෙල කරන ලද අතුරු වාර්තාවද නෞකාවේ අයිතිකරුවන් වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එම සම්පූර්ණ වාර්තාව ලැබීමෙන් පසු සමුද්‍රීය පරිසර හානිය සම්බන්ධයෙන් වූ අලාභ තක්සේරුව ගරු නීතිපතිතුමා වෙත ලැබීමෙන් පසුව ඒ නෞකාවේ අයිතිකරුවන්ට සහ අදාළ පාර්ශව කරුවන් වෙත ගෙවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ නිර්දේශ ලැබීමෙන් පසුව MT New Diamond නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණය සහ ආරක්ෂාව යටතේ නාවික සැතපුම් 200ක් වන ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික සමුද්‍ර කලාපයෙන් පිටතට සුරක්ෂිතව යාත්‍රා කරවීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 25 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද දිනේ අවසන් වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් 12ක් ඉදිරිපත් ව තිබෙනවා. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 සංශෝධන 50 කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද දින වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත පෙත්සම් 12ක් ඉදිරිපත් වී තිබෙනවා. එම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා දක්වා තිබෙනවා. කෙසේ වෙතත් රජය විසින් පසුගිය 22 25 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග එදිනම ඊට විරෝධය පළ කරමින් නීතිඥ ඉන්දික ගාල්ලගේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සමක් ගනු කරනු ලැබුවා. මේ අතර ඊයේ දින සමගි ජනබල වේගී මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවණමුතු සිවිල් පුරවැසියෙකු වන අනිල්කාරී වසම් ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක් වන පාර්ශවද ඊයේ දින වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ 21 ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 6ක් ගොනු කරනු ලැබුවා. මේ අතර අද දිනේද හිටපු ආණ්ඩුකාරවරයෙකු මෙන්ම කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන් ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ශ්‍රීම් අබ්දුල් සනුන් යාපනයේ පදිංචි සිවිල් පුරවැසියෙකු වන SCC ලංගෝවන් සහ සමගි තරුණ බලවේගයේ සංවිධානයේ සාමාජිකයින් වන මරීන් ලිහිණි ප්‍රනාන්දු සහ ලක්මාල් ජයකොඩිය නාය විසින් පෙත්සම් 6ක්ද ගොනු කර තිබෙනවා. ඒ අනුව 21 ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පතට එරෙහිව අද වන විට ගොනු කර ඇති සමස්ත පෙත්සම් සංඛ්‍යාව 12ක් ලෙස දක්වෙන්නේ. එම පෙත්සම් වලින් සඳහන් කර තිබෙන්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 සංශෝධන 50 කෙටුම්පතේ අඩංගු ඇතම් වගන්ති තුලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් ප්‍රතිපාදනද බරපතල ලෙස උල්ලංඝනය වන බවයි. එබැවින් යෝජිත 50 කෙටුම්පතේ ප්‍රශ්නගත අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවටත් ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා එයින්ද සම්මත විය යුතු බවට තීන්දුවක් ප්‍රකාශ කරන ලෙසද එම පෙත්සම් වලින් පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිල්ලා තිබෙනවා. මේ අතර අදත 21 සංශෝධනයේ පිළිබඳව දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. එදා කෝප් කමිටුවේ හොරකම් මැරකම් ජඩකම් ගැන පැහැදිලිව මේ රටේ ජනතාවට වාර්තා කරන් හැම මාධ්‍ය ආයතනයකටම අවකාශය අවස්ථාව දුන්නා. ඒ අපේ මාධ්‍ය වේදීන් ඔස්සේ රටේ ජනතාව දැනගත්තා. විශේෂයෙන්ම මේ රටේ මොනතරම් රාජ්‍ය සේවාවල අපරාධ වුණාද, හොරකම් වුණාද, රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයන් මේ රටේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කරාද කියලා. මේ වර්තමාන රජය මාධ්‍යට ආවරණය කරන්න දෙන්නේ නැහැ කෝප් කමිටුව. ඇයි ඒ?
ප්‍රශ්න කරනවා මේ ප්‍රශ්නේ විශේෂයෙන්ම ප්‍රසම්පාදන කොමිසම මේ 20 වෙනි සංශෝධනයේ ඔස්සේ විශේෂම අමාත්‍යාංශවල ටෙන්ඩර් පටිපාටියන් මේවා විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා තමයි මේ ප්‍රසම්පාදන කොමිසම ඉදිරිපත් කළේ දැන් ඒකත් අවෝසි කරන්න මේ අය උත්සාහ ගන්නවා මොකටද හොරකම් කරන්නද රටේ ජනතාවට ආදරයටද කියන ප්‍රශ්නේ අපි අහනවා 20 වෙනි සංශෝධනය ගෙනාවේ නැත්තම් 19 වෙනි සංශෝධනය ඒ විදිහම තියාගත්තා නම් මුළු කොමිසම් සභාව සියල්ලක්ම අපට පත් කරන්න වෙන්නේ නැහැ 19 වෙනි සංශෝධනය යටතේ තමයි ස්වාධීන කොමිෂන් සභාවවලට සමාජිකය පත් කරන්නේ පත් කරන්නේ කවුද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 10 දෙනාගෙන් 5 දෙනෙක් පත්විත් අග්‍රාමාත්‍යතුමා සහ විපක්ෂ නායක දෙදෙනාගේ එකඟත්වයෙන් රනිල් සහ සම්බන්ධන් කියන දෙපළ නීත්‍යානුකූලව විවාහ නොවුනත් දේශපාලන වශයෙන් වෙන හොරදීගයක් තිබුණානේ ඒ නිසා ඒ දෙන්නට එකඟ වෙලා යම් යම් දේවල් කරන්න පුළුවන් හැබැයි වර්තමාන අගමැතිතුමා සහ විපක්ෂ නායකතුමා අතර 5 දෙනෙක් එහෙම කරද්දී පත් කරන්න ලේසි වෙන්නේ නැහැ හැම එකටම අර ජැකින් ද බොක්ස් එකේ පාර්ලිමේන්තුවේ නැගිට නැගිට හැම එකටම හොඳ දෙයටයි එපා දෙයටයි හොඳ නරක දෙයට ඔක්කොටම විරුද්ධ වෙන සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂ නායක බුදු ඉඳගෙන කවදාවත් අග්‍රාමාත්‍යතුරයා සහ විපක්ෂ නායකවරයාගෙන් දෙදෙනාගේ ගත්තේ මේ 5 දෙනා පත් කරන්න වෙන්නේ නැහැ එහෙම උනත් මොකද වෙන්නේ 19 නමට පොතේ තියෙයි කිසිම කොමිෂන් සභාවක් පත් කරන්න වෙන්නේ ඇයි මේ තරම් ආණ්ඩුව විගණනේට බය කියන එකත් අපටත් 69 ලක්ෂයක් ඡන්දෙ දීපු සහ ඡන්දෙ නොදීපු සමස්ත ජනතාවටත් අද වෙනකොට බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා ඒ නිසා මේ විනාශකාරී 20ට එරෙහිව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයේ හැටියට අපි දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම්ින් සිටිනවා ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ කරන්න විශේෂ කමිටුවක් පවා අපේ පක්ෂයේ විසින් පත් කරලා තිබෙනවා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ඊට විරුද්ධව දැඩි විරෝධතාවයක් ගෙන යන්න අපි සූදානම්ින් සිටිනවා ඒ පරාජය කිරීමට හැකියාව තිබෙනවද බලන්න ප්‍රජාතන්ත්‍රවාදීව පනතක් ගෙනාවාම මේ පනතට සති දෙකක් න්‍යාපුස්තරයේ තිබ්බට පස්සේ තව සතියක් තියෙනවා සුප්‍රීම මුසාවියට ගිහිල්ලා තමන්ගේ තියෙන විරෝධතාවයක් තිබෙනවා නම් ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන්න. ඒක සාමාන්‍ය දෙයක්. අධිකරණයේ දෙන තීන්දුව හිසනමාව බාර ගන්න. තුනෙන් දෙකක් දීලා තියෙනවා 19 ඉවත් කරන්න කියලා. විපක්ෂයේ භූමිකාව සම්බන්ධව කනගාටුයි ඛේද වාචකයක් තියෙන රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක්. ඒ අයගේ මතවාදයන් අපිට ප්‍රශ්නයක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදීව ඒ සම්බන්ධව විග්‍රහයකට යන්න පුළුවන්. හිට අනිද්ද වෙනකොට මේ 20 වෙනි සංශෝධනයෙන් පස්සේ මේ ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ නැති වැඩක් නැහැ. තීරණ ගන්න වෙනද විදිහටම රජමාලිගාව ඇතුලේ පවුල ඉන්න කීප දෙනෙක්. ඒ තීරණ අනුව නිකන් අර නමට මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් විතර ඉන්න පුළුවන්. අපේ ආණ්ඩුව කාල මොනවා වුණත් කල්පනා කරන්න බකලා බලන්න සක ජනාධිපති අගමැති තාමත් අවම වුණා එක එක අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශවල වැඩවලට ඇඟිලි ගහන්නේ මොකද ඒ කට්ටියට තමුන්ගේ කොන්ද කෙලින් තියන්නේ වැඩ කරන්න අවස්ථාව දීලා තිබ්බා හැබැයි මේ අන ක්‍රමයක් එක්ක නැවතත් අර 2015ට කලින් තිබ්බ 2010 දී වුන් ගත්ත මේ ඒවත් මේ වගේම බලයක් වුන් ගත්තා හැබැයි තාමත් කෙටි කාලයක් ඇතුළත අවුරුදු 4ක් වගේ කෙටි කාලයක් ඇතුළත රටේ මිනිසුන්ට ඒ සියලු දේ තේරුණා මම විශ්වාස කරනවා අද වෙනකොට දැන්වත් රටේ මිනිසුන්ට මේක දැම්ම තේරෙයි දන්නේ නැහැ හැබැයි මට දැන්ට දෙනවා නීතිඥවරුන් මේ පිළිබඳව කතා කරන මේ කරන දේ වැරදි කියලා පක්ෂපාත ભેදකින් තොරව දුර තුන අපි දන්නේ හොබවන පුද්ගලයෝ කවුද ඒතරේ මේ දුර තුන එක පාර්ශවයක් විසින් දරුවොත් ඒක ගැටුමක් නැතුව ගියොත් 19ට හොඳයි ඒක ගැටුමක් ආවොත් 19 යන්න බෑ ඉස්සරහට එතකොට එහෙම ගැටුමක් ඇති නොවන විසඳුමක් හදා ගැනීම මේ අවස්ථාවේ මං හිතන්නේ ජනවරම තියෙන එතනට මේ ජනවරම දුන්නේ දෙවතාවක් මේක ගැටලුවක් නැතුව විසඳගත යුතුයි කියලා. ඒක ජනතාව අත් දැක්කා. ඒ අත් දැකපු නිසා තමයි මං හිතන්නේ 3-2ක් නැතුව මේ කරන්නවත් බෑ කියලා රටේ ජනතාව දන්න නිසා තමයි 3-2 බලයක්ම දීලා ආණ්ඩුව හැදුවේ. ඉතින් ඒක නිසා ඒක වෙනස් කරන්න අවශ්‍ය පසුබිම සකස් කළ යුතුයි තියෙනවා. අනාගත ලොවට වැඩදායි ආර්ථික සංවර්ධනයට දායක විය හැකි පුරවැසියෙකු බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උදාහරණය කරනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන්න කිව්වට ඒක හුදෙක්ම අර ඩිග්‍රී එකක් නොවෙන්න ඕන. අපි 60,000කට ආසන්නව උපායධාරීන බඳව ගත්තා. දැන් මේ උපායධාරින්ගෙන් 36,000ක්ද කොහෙද බාහිර උපායධාරීන්. හැබැයි ඒ බාහිර උපායධාරීන් වුණාට මේ කට්ටිය කරලා තියෙන්නේත් අර වගේම කොහේ හරි තියෙන විශ්වයන් තුනක් අරගෙන උපාධියක් ගන්නවා. මේක තමයි අපි වෙනස් කරන්න ඕනේ.
डेटा टेक्नोलॉजी ने आदर वैदात्म वैदगत्व इन्हें मिति में डेटा टेक्नोलॉजी एक आश्वेम गेन ने पुलवा विशेष में ये तुनती है ना इन ना ये देखती है ना इन ना मेवा के किन्हों कुटा मेहम कन्वर्शन या करना हरी में लेसी अभी एक गेन ने तीन दे यार वैरदी माते आते आगे ने का हरी टे आया टे गेनिया ने ने तीन दे तमाई एक वेला थी नितिंग आप इटे आज स्कीम के अलग गेने इकटा आप इटे में टेक्नोलॉजी अनिवार्य यूनिट्स गानक दान ने पुला तो उटे एगोलो एलियटे ने कोटा आरा कटे सूदान वेला है ना विश्वविद्यालय के अन्य आप इमी रटे तारुण तारुण यंगी क्रीम में गनी दे क्रीम में का विश्वविद्यालय वाले गी हिला में तने ना दाहस गानक पहला पाली इतने में का अनिवार्य में तने वैराद्दा तीन बाप पे ना निया लामाई ओको में मितने टे नहीं के मत तेरे ना वा एगोलो इन्हें रस्साव खटी अबे ये रस्साव आप बलागान नो टोन रटे आर्थिक वेदगत्व रटे संवर्धन वेदगत्व विधिये धनुमा ये लामाई हर अरगन एक दिन පන්නිපිටිය ශ්‍රී දේවරම්බේර මහා විහාරයේ ඉදිකල සූවිසි විවරණ මන්දිරයේ විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද එක් වුණා. අමරපුර මහනිකායේ සිරිසුමන පාර්ශවයේ මහානායක ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල මහනාහිමියන්ගේ ජන්මදිනයේ නිමිත්තෙන් පන්නිපිටිය ශ්‍රී දේවරම් මහා විහාරයේ ඉදිකල සූවිසි විවරණ මන්දිරයේ විවෘත කිරීමේ අවස්ථාව අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අනතුරුව දුටුගැමුණු රජතුමාගේ පිළිරුව සහිත සෝවිසි විවරණ මන්දිරයට මල් කලබක් පූජා කළා. ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල මහනාහිමියන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත සමුරු තිලණයක්ද පිළිගැන්වුවා. පන්නිපිටියේ ශ්‍රී දේවරම් මහා විහාරයේ 21 වෙනි සංවත්සරයේ සහ සිරිසුමංගල අභිදාන මහනාහිමියන්ගේ 51 වන ජන්මදිනයේ නිමිත්තෙන් පැවැත් වූ මෙම පින්කම් මාලාවේ දානමය පින්කම සඳහා මහානිකායක ස්වාමින් වහන්සේලා 27 නමක් සහ සංඝයා වහන්සේ 300 නමක් වැඩම කර සිටියා. මේ අතර මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා විසින් රුපියල් 1000 නව නෝට්ටුව අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුවා. ව්‍යවස්ථායක සභාව ගන්නා ක්‍රියාමාර්ග වලින් බලපෑම් එල්ලවන බවට කරන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. කොළඹදී පැවති විද්වත් හමුවකට එක් වෙමින් හිටපු කතානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීමට ක්‍රියා කරන්නේ නම් එය ජාතික අපරාධයක් බවට පත්වන බවයි. අපේ විශ්වාස ගන්න විදිහට 19 වෙනි සංශෝධනයේ ජනාධිපතිතුමාට එතුමාගේ රාජකාරිය ගන්න කිසිම බාධාවක් වෙන්නේ නැහැ. අපි දැකින එක ගැටලුවක් තමයි ආරක්ෂක අමාත්‍යාංශය එතුමාට රැක ගැනීමට බැරිකම ඊට අමතරව අපි නම් කිසිදයක් දකින්නේ නැහැ. ඒවා තියෙනවා නම් අපි ඉල්ලීමක් කරනවා කන්නාගල මේ අපි රට පැහැදිලි කරන්න වෙන මොනවද කරුණු 19 වෙන දුෂ්කරතා 19 වෙන හානි. ඒ වගේම කාලයක් තිබුණා ව්‍යවස්ථාදායක සභාව මේ පත්වීම් වලට බාධා කරනවා. ඒක සම්පූර්ණයෙන්ම අමූලික බොරුවක්. පසුගිය අවුරුදු 4.5 තුලම අපි සෑම දෙයක්ම කළේ එකඟ ගන්න ප්‍රසම්පාදන කොමිෂම ප්‍රොකියුමන්ට් කොමිෂන් එක. අධිකරණ අමාත්‍යමා කියලා තිබුණා මේක අවුරුදු 4ක් ගියා කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒක තාමත් මා සාධාරණ විවේචනයක්. මොකද මේ කොමිෂමත් සාර වැඩ කොටසක් කරා. පසුගිය ඔක්තෝබර් මාසයේ මේ පාර්ලිමේන්තුව විසුරහින් ලොන්න මෙන්න කියලා. මාත් කතානායකවරයෙන් මගේ අවසාන කාර්ය වසෙන් මේක ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අසාර්ථක උත්සාහයක් දැරුවා. නමුත් ඒක කරගන්න බැරි වුණා. ඒ නිසා මෙය අපි යම් කිසි විදිහකින් මේක අයින් කරනවා නම් මම හිතන්නේ මහා ජාතික අපරාධයක් වශයෙන් මම දකිනවා. ගබ ඝාතනයට එරෙහිව සියත ගෙන එන ප්‍රවෘත්ති විශේෂාංගය දැන්. ගවයින් මස් පිණිස මරා දැමීම නතර කිරීමට නම් මේ සම්බන්ධයෙන් සමාජය තුළ එල්බගෙන තිබෙන සමාජ මිත්‍යාවන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ගවයින් මරා දැමීමට එරෙහිව කටයුතු කිරීමට හැකි නීතිමය තත්ත්වයන් පිළිබඳව අප පෙන්වා දෙනවා සේම අද උත්සාහය ගව මස් ආහාරයට ගැනීම සම්බන්ධයෙන් පවතින දුර්මතයන් ජනතාවට පෙන්වා දීමයි. ගව මස් කෑම මව්වරුන්ගේ සෞඛ්‍යට හිතකර බවට වන සමාජ මතය පසුගියදා අප වැඩසටහනට අදහස් දැක්වූ සත්ව අවිහිංසාවාදී සංගමේ සභාපති නිහාල් විජේරත්න මහතා එම මතය දුර්මතයක් බවට පත් කරනු ලැබුවා.
මෙවැනි තවත් මතයක් වන්නේ දරුවන්ගේ පෝෂණය සඳහා ගව මස් ලබා දීම ඉතාම සුදුසු යන ප්‍රකාශයයි. එයද මුළුමනින්ම අසත්‍යක් බවට ළමා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා අප සමග ප්‍රකාශ කළා. අපේ රටේ දරුවන්ගෙන් 120ක් 50ක් විතර හැමදාම රක්තහීනතාවෙන් පෙළෙනවා. ඉතින් ඒ නිසා මේ රක්තහීනතාවයට ප්‍රතිකාරයක් විදිහට සමහරු එක එක ආහාර යෝජනා කරනවා. හැබැයි අපිට යකඩ තියෙන ආහාර ඕනතරම් තියෙනවා. විශේෂයෙන්ම කොළ జాති සඳහන් කරනකොට මුරුංග කොළ වගේ දේවල්, බොටු කොළ, අර ඒ වගේ දේවල් වල යකඩ ඇති තරම් තියෙනවා. හැබැයි යකඩ අඩුයි කියලා දරුවන්ට යකඩ දෙන්නම කියලා හරක් මරලා ඒ මස් දෙන්න නම් අපි අවවාද කරන්නේ නැහැ. ඉතින් මොකද ස්වභාව ධර්මයෙන් ලැබෙන අනික් දේවල් වල ඇතිතරම් අපිට යකඩ තියෙනවා. සතුන් මරන්නේ නැතුව අපිට පුළුවන් අපේ අවශ්‍ය සියලුම පෝෂ්‍යදායක අරගන්න. සත්ව හිංසාව කරන්නේ නැතුව අපිට පුළුවන් කිරි වීදුරක් ලබා ගන්න. ඉතින් ඒ මගින් අපිට පුළුවන් ඒ සියලුම පෝෂක ලබාගෙන අපිට ලෝකෙට අපි සත්තුන්ටත් මිනිසුන්ටත් සියලුම දෙනාට තමයි මේ ලෝකය හැදිලා තියෙන්නේ. ඉතින් අපිට අපි සියලුම දෙනාට එකට ජීවත් වෙන්න පුළුවන් සත්තු මරන්නේ නැතුව. ඉතින් ඇත්තටම ඈත අතීතයේ තමයි අපිට කන්න දේවල් නැතුව වැඩි යුගයේදී තමයි සත්තු මරාගෙන කාලා තියෙන්නේ. දැන් පුළුවන් නම් අනාගතයේදී අපිට පුළුවන් ස්වභාවික ආහාර එළවලු පළතුරු ප්‍රචලිත කරලා කිරි ටිකක් බීලා මේ අපිට අවශ්‍ය සියලුම පෝෂක ලබා ගන්න. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. නායකත්ව විශිෂ්ටත්වය සඳහා වන කොළඹ නායකත්ව ඇකඩමිය විසින් සංවිධානය කළ 2020 විශිෂ්ට කළමනාකරුවන් සඳහා වන සම්මාන උළෙලේදී ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ කළමනාකරුවන් සහ කළමනාකරණයන් 5 දෙනෙකු කාණ්ඩ 4ක් යටතේ සම්මාන දිනා ගනිමින් ජාතික ඉදිරි කිරීමේ බැංකුව විශිෂ්ට කළමනාකරුවන් සහිත ආයතනයක් ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. විශේෂත්වය වන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව මෙම සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම රාජ්‍ය බැංකුව බවට පත්වීමයි. මෙහිදී ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ කළමනාකරුවන් ලෙස කටයුතු කරන සීඑන් ඒකනායක මහත්මිය, ජේඑම්ඒකේ ජයසිංහ මහත්මිය සහ දුලක්ෂි ඨානියා පෙරේරා මහත්මියත්, වීඑස් ෆර්නැන්ඩෝ මහතාත්, ඩීසී ඔලුබඩුව මහතා මෙලෙස විශිෂ්ට කළමනාකරුවන් සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබුවා. ලැබූ මෙම ජයග්‍රහණ සම්බන්ධයෙන් ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සභාපතිනි කේසිලා ජයවර්ධන මහත්මිය මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. මිත්‍රා මේක අපේ බැංකුවට ලැබුණු පළවෙනි අවස්ථාව වගේම මම මේ බැංකුව බාර අරගෙන මාස 8ක් වෙනකොට මගේ ජීවිතයේ මා ලැබුණු ලොකු පණරයක් කියලා මම විශ්වාස කරනවා. මීට කලින් මම බැංකු කීපයක වසර 8ක කාලයක් සභාපති කෙනෙක් වශයෙන් සේවය කළත් මේක මට නව අත්දැකීමක්. එහෙනම් මගේ ගෞරවනීය ප්‍රණාමය ඔබතුමන්ලාට වගේම මගේ සම්මානලාභීට මම මේ වෙලාවේ පුද කරනවා. ඒ තත්ත්වයට ඔබතුමන්ලා ඇවිල්ලා මේ බැංකුව ටිකක් කියලා මට උත්සාහ දෙීමට පිළිබඳව. මම විශේෂයෙන් කියන්න කැමතියි ලංකාවේ 3 වෙනි පත්ත තියෙන ජාතික ඉදිරි කිරීමේ බැංකුව තනියම නෙමෙයි මේ ගමන යන්නේ. මේ බැංකුවට අනුබද්ධව තියෙනවා ශ්‍රී ලංකා ඉදිරි කිරීමේ බැංකුව. මේට අනුබද්ධව තියෙනවා ෆන් මැනේජ්මන්ට් ආයතනය. ඒ තුලටම නායකත්වය දෙන ගමන් මම විමසිමත් වුණා. මං ආවට පස්සේ මං හිතනවා ඔබතුමන්ලා දුන්න සේවය අතිශිෂ්ටයි. මම හිතනවා මේක හිටූ දේ වෙනකොට අපේ බැංකුවේ සියලුම ජාලයට මේක ලොකු ආශිර්වාදයක්. සියත ටීවී ඔස්සේ විකාශය වන රාවණා වැඩසටහනින් අද විකාශය කිරීමට නියමිතව ඇත්තේ මානෑව කඳුපන්තියේ ඇති ඓතිහාසික ස්ථාන කිහිපයක් පිළිබඳව තොරතුරු. රාවණා වැඩසටහන අද රාත්‍රී 10:15ට සියත ටීවී ඔස්සේ විකාශය වීමට නියමිතයි. සියත රාවණ වැඩසටහන පොරොන්දුනා මැදිරියෙන් එළියේ බොහෝ සුවිශේෂ තැන්වල අපි ගවේෂණයක නිරත වෙන බව මේ ගමන් මගේ තවත් සුවිශේෂ දවසක්. මේ නිකම්ම නිකං ගලක් නෙමෙයි, මේ පර්වතයේ බොහොම සුවිශේෂ ස්ථානයක්. අපි අපේ යක් මුත්තන්ගේ ආශිර්වාදය ලබාගෙන මානාකන්දට යන ගමන් මාර්ගයේ පිවිසුමු. අඳුරේදී යම් දෙයක් විනිවිද දකින්න පුළුවන් නම් ආලෝකයේදී වගේ ඒ අයට අපි කියනවා කුම්භනී විලාදී යෝගී කියලා. රාවණා රාවණා
वीडियो गैन मूल्य में देने का न मैं मस्ती नोट क्लिक करना।